සොබාදාම සතුන් කුරුල්ලන් හා පරිසරය තුල ඔබට දෙවියන්ව සොයාගත හැක. සබාව ධර්ම හානි ශබ්දතාව එකට ගමන් කරයි. කෙසේ වෙතත් සියල්ල සිදු කරයි. සබාව ධර්මයේ සරලය සබාධාමේ සියලු ක්‍රියා යහපත්යයි සැලකිය යුතුය. සබා ධර්මය යනු දෙවියන්ගේ කලාවයි. ගස් යනු සවන් දෙන අහස සමග කතා කිරීමට පොළව දරන උත්සාහයයි. සෑම මලක්ම සබාධාමේ මල් පිපෙන ආත්මයන්ය. ඔබ සබාධාමට සැබවින් ආදරය කරන්නේ නම් ඔබට සෑම තැනකම අලංකාරය සොයාගත හැකිය. සබා ධර්මය තුළ ලෝකය ආරක්ෂා වේ. සබා ධර්මය සෑම විටම ආත්මයේ වර්ණ දරයි. සෑම දෙනාගේම දැස් සඳහා සෑම විටම විවෘත පොතක් තිබේ. ඒ සබාධාමයි. සත්‍ය උගන්වන හොඳම ගුරුවරයා සබාධාමයි. එක් ගුරුවරයෙකු පමණක් තෝරා ගන්න. ඒ සබාධාම ගුරුවරයායි. සබාධාමේ රිද්මය අනුගමනය කරන්න. ඇයගේ රහස ඉවසීමයි. අපට මිනිස් නීති උල්ලංඝනය කළ හැකි නමුත් සබාධාමේ නීතිවලට විරුද්ධ විය නොහැක. සබාධාමේ ආධිපත්‍ය මිනිස් ස්වභාවයේ ආධිපත්‍යට මඟ පාදයි. සබාධාම සමග ගමන් කරන සෑම කෙනෙකුටම තමා බලාපොරොත්තු වන දේට වඩා බොහෝ දේ ලබා ගත හැක. උයනට ආදරය කරන හා තේරුම් ගන්නා තැනැත්තා තුළ ප්‍රීතිය සොයාගත හැකිය. සබාධාම ගැන ගැඹුරින් සොයා බලන්න. එවිට ඔබට සියල්ල අවබෝධ වෙනවා.